අසාත්සාලි කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සිද්ධ කළ යුතුයි කියන එක තමයි මගේ මතය. මොකද අසාත්සාලි කියන පුද්ගලයා මේ දේශපාලනයේ අපි මේ පහුගිය දවස්වල ඇතිවෙච්ච මේ සියලු වාර්ගික ගැටුම් වලට ඒ වගේම මේ ඇතිවෙච්ච ජාතීන් අතර ભેද බින්න වීම සඳහා ඔහු ඉතාමත්ම ලොකු සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔහු කරන ප්‍රකාශය ඉතාමත්ම බරපතලයි. මේ සමාජයේ සිංහල මිනිස්සු, දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු බොහොම සහෝදරත්වෙන් ජීවත් වෙනවා. එතනදී කාටවත් බෑ අපිට ඕන නීති වලට විරුද්ධ කඩ කටයුතු කරනවා කියන්න. ඒක මේ රටේ ජීවත් වෙනවා නම් හැමෝම ජීවත් වෙන්න ඕනේ මේ රටේ නීතියට අනුව. එහෙම වෙන වෙන නීති වලට ජීවත් වෙන්න මේ රටේ ඉඩක් නැහැ. ඒ නිසා අසාත්සාලි මහත්මයා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත යුතුයි, ඒ වගේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතුයි කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. අසාත්සාලි මැතිතුමා අපිත් එක්කම හිටියයි කියලා කියන්න බෑ. අසාත්සාලි මැතිතුමා විවිධ තැන්වල විවිධ අවස්ථාවලදී විවිධ විදියට හිටියා. යහපාලන ආණ්ඩුව සමයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක හිටියා. ඒක ඇත්ත. හැබැයි එක්සත් ජාතික පක්ෂයත් එක්කත් යම් කාලයකදී සම්බන්ධ වුණා. හැබැයි ඔහු අපි දන්නවා යම් යම් වැරදි වෙනවා, පුද්ගලයෝ සම්බන්ධ වෙනවා. හැබැයි ඒ පුද්ගලයෝ වැරදි කරා නම් ඒ වැරද්ද විවේචනය කරන්න අපිට හයිය තියෙන්න ඕනේ. එතකොට අසාත්සාලි මැතිතුමා ඒ දවස්වල තමන් මේ ආණ්ඩුකාරවරයා විදියට කටයුතු කරනකොට මේ බුර්කාවල් ඇඳීම් පිළිබඳව දරපු මතයේ සම්පූර්ණම වෙනස් දැන්. දැන් කියන්නේ ඒව කරන්න ඕනි කියලා. එදා කියන එහෙම කරන්න ඕනේ නැහැ කියලා. එතකොට මේ විවිධ මත එක එක වෙලාවට ඉදිරිපත් කරන්නේ ගැටුම් නිර්මාණය කරන්න. එතකොට මෙන්න මේ ගැටුම් නිර්මාණය කරන පුද්ගලයෙක් විදියට සමාජයට පිළිලයක්. ඉතින් ඒ වගේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැතුව සමස්ත මුස්ලිම් සමාජයෙන්වත් සමස්ත මේ අනිත් ජනවර්ග වලින් පිළිගන්න එක නෙවෙයි. මේ වගේ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන එක මම තරයේ විශ්වාස කරනවා.